මේ දවස්වල මුරුංග වාරේ. සැදමම මුරුංග විශේෂ ක්‍රමයකට උයනවා. ඒ කිව්වේ මදේ හූරල උයනවා. ඉතාමත් සරලයි පහසුයි. වැඩ ගොඩක් නැහැ. ඉක්මනට උයා ගන්න පුළුවන්. මේක පුංචි අයට, දත් නැති වයසක අයට කන්න දෙන්න උයන්න හොඳ ක්‍රමයක්. ඔයා මේ රසවත් මුරුංග පරිප්පු හොද්දට කැමති නම් ලයික් එකක් දාලා හැකිතාක් යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ වගේ කරල් 3-4 රුපියල් 50කට වගේ ගන්න පුළුවන්. මුරුංග ගන්න ගියාම කරල අතට අරගෙන මෙන්න මේ වගේ අඹරල බලන්න. අඹරනකොට මේ වගේ ඇඹරෙනව නම් ඒවල අපටි. මීට කලිනුත් මං ඔයාලට මුරුංග තෝරන හැටි කියලා දීලා තියෙනවා. අලුතෙන් බලන අයට දැනගන්නයි අද මේ කියන්නේ. ඒ වගේමයි අකිස මේ වගේ කඩනකොට නිකම්ම කැඩෙනව නම් ඒවත් ලපටි. ඊළඟට අපිට මේකට පරිප්පු මේසෑදි 4ක් විතර ඕනේ. මුරුංග ටික හූරලා ඉවර වෙනකන් පරිප්පු ටික හොඳට හොදලා පෙඟෙන්න තියෙනවා. ඊළඟට අපිට කරපිංචා, රම්පේ, අවමිරිස්, සුදුලූණු, බීලූණු, බීලූණු නැත්තම් රතුලූණු තියෙනව නම් ගොඩක් හොඳයි. මිරිස් කුඩු තේ හැඳයි, කහ කුඩු තේ හැඳ භාගයයි, උලුහල් තේ හැඳ කාලයි, තුන පහ කුඩු මේස හැඳයි, ලුණු කුඩු තේ හැඳ තුන් කාලක් විතර. ඉස්සෙල්ලම මම දිග මුරුංග කරල දෙකට මැදින් කපනවා. ඊට පස්සේ ඒක දෙකට මැදින් පළලා මේ විදියට දිග අරිනවා. දැන් හොඳට මෙන්න මේ වගේ කැපෙන හැඳකින් හූරලා ගන්න ඕනේ. මුට්ට හැඳකින් හීරුවට හීරෙන්නේ නැහැ. හොඳට කැපෙන හැඳකින් ඌරන්න. ගුරුවරියක් හැටියට තරුණ කාලේ දුෂ්කර සේවය කරද්දී පොළොන්නරුවේදී මුරුංග වාරේට මේ වගේ තමයි ගොඩාරියක් කිව්වේ. ඒකට හේතුව පොළොන්නරුව කියන්නේ වියලි කලාපේනේ. ඒ පැත්තේ මුරුංග හොඳට වැවෙනවා. ඊළඟට ඒ හූරපු ටිකේ පොත්ත කපලා අයින් කරලා ඉතුරු ටික මේ වගේ හූරලා අරගන්නවා. මේ මුරුංග මදේ ෆයිබර් තන්තු අධිකයි. ඒ නිසා ආහාර දිරවීමට ගොඩක් උදව් වෙනවා. මුරුංගවල තියෙන ප්‍රතිඔක්සීකාරක ගුණය නිසා සමටත් හොඳයි. ඒ වගේම තරුණ බවත් රැක දෙනවා. දැන් හූරගත්තු මදේ ටික දිගට දිගට තියෙන නිසා පියෙන් මම මේ වගේ කපනවා. ඒ ටික මං පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපිට පොල් කිරිත් ඕනේ. මෙතන දියකිරි, මිටිකිරි දෙකම එකට තියෙනවා. පොල් කිරි එක එක්කෙනාගේ කැමැත්ත අනුව කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලමම පරිප්පු ටික මේ විදියට ඇතුළියට දාගන්නවා. ඊළඟට මේ පරිප්පු එකට තුන පහ කුඩු මිරිස් කුඩු, කහ කුඩු, උලුහල්, බීලුණු එකෙන් භාගයක්, ඊළඟට කරපිංච ටිකත් මේ වගේ කඩලා දාලා හැන්දෙන් හොඳට පරිප්පු එක කලවම් කරනවා. දැන් පරිප්පු එක තැම්බෙන්න තව වතුර චුට්ටක් ඕනේ. ඒ නිසා තව වතුර ටිකක් එකතු කරනවා. මේ වෙලාවේ මම සුදුලූණුයි අවමිරිසුයි දානවා. ඊට පස්සේ රම්පෙ කෑල්ලත් එකතු කරනවා. දැන් හොඳට කලවම් කරලා ලිපෝන් කරනවා. ඊට පස්සේ පියනෙන් වහලා පරිප්පු එක තම්බ ගන්නවා. විනාඩි 4කට පස්සේ පියන ඇරලා ආයෙත් කලවම් කරනවා. තවම මම ලුණු දැම්මේ නැහැ. පරිප්පු එකේ වතුර හිඳෙන්න කලින් පරිප්පු එක බාගෙට තැම්බෙනකොට හූරගත්තු මුරුංග ටික ඒකට එකතු කරනවා. දැන් හොඳට කලවම් කරලා ඉතුරු කරගත්ත ලුණු ටික ඒකට එකතු කරනවා. ඔන්න දැන් තමයි ලුණු කුඩු එකතු කරන්නේ. ලුණු කුඩු ටික දැම්මට පස්සේ කලවම් කරලා පියනෙන් වහලා මීඩියම් හීට් එකේ ගින්දර මධ්‍යම ප්‍රමාණය තියලා උයන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම දිග දිග කල්පිච්ච නැටි ටික මේ විදියට අයින් කරගන්නවා. ආයෙත් වහලා විනාඩි 3ක් විතර හොඳටම අඩු ගින්දරේ හැමීට උයනවා. විනාඩි 3කට පස්සේ ඇරලා රම්පෙ කොල කෑල දාලා පොල් කිරි සේරම එකතු කරනවා.
දැන් මේ වෙලාවේ කලවම් කරලා ලුණු රස බලනවා. ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරනවා. මේ වෙලාවෙම තව මිරිස් කරල් දෙකක් දාලා පොල් කිරි ටික හොඳට නටනකන් හැඳි ගගා උයනවා. හැඳි ගාන එක නවත්තන්න එපා. එතකොට කිරි කැටි ගැහෙයි. ඒ නිසා හැඳි ගගාම උයන්න. මේ වගේ හැඳ මැදට දාලා කිරි ටික මේ වගේ උඩ ඉඳලා වක් කරන්න. එතකොට අපේ කිරි ටික කැටි ගැහෙන්නේ නැතුව හොඳ රසට හොද්ද එනවා. අපි අන්තිමට තව අවමිරිසුයි රම්පෙකොලේ දැම්ම නිසා හොඳ සුවඳකුත් එනවා. හරීම රසවත් ව්‍යංජනයක්. දැන් ලිප ඕෆ් කරනවා. ඕෆ් කරාට පස්සේ පොල් කිරියක නටනවා ඔයාට පේනවනේ. මේ වෙලාවේ හැඳ දාගෙන මෙන්න මේ විදියට ටිකක් වෙලා කලවම් කරන්න ඕනේ. පොල් කිරියක නටන එක නවතිනකම් හැඳ දාලා කලවම් කරන්න. අපේ හොද්ද මේ වගේ බුබුලු දාගෙන නටන්න පටන් ගන්නකොට ලිප ඕෆ් කරන්න ඕනේ. මොකද දන්නවද, මේ ඇතිලිය ඝනකමයි, මේ ඇතිලිය ටිකක් වෙලා මෙහෙම තියෙනකොට ඇතිලිය රස්නෙට තව ටිකක් නටනවා. ඒ නිසා ලිප ඔන් එකේ තියන්න ඕනේ නැහැ. ලිප ඕෆ් කරලා හැඳින් හැඳි ගගක් කලවම් කරන්න. මේ හොද්ද අපේ ගෙදර නම් 5 දෙනෙක්ට විතර ඇති. දෙන්නෙක්ට හදනවා නම් එක මුරුංග කරලයි පරිපු මේස ඇඳි දෙකයි දාලා රසට උයා ගන්න. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. හරිම රසයි ගුණයි. මේ මුරුංග පරිපුවද්ද හැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ බලන්න, අපේ අම්මා channel එකේ මුරුංග කිරට පරිප්පු සමග හිඳෙන්න මේ විදියටත් වෙලා තියෙනවා. ඊළඟට මුරුංග කොළ මැල්ලුම බර අඩු කරගන්න. ඒ විතරක් නෙමෙයි, මුරුංග කල් තියාගන්න හැටි, විශේෂයෙන්ම අපේ අම්මා ඒ කිවි මම බර අඩු කරගන්න බොන මුරුංග තේ පානය ඒක හදන හැටිත් තියෙනවා. මුරුංග කොළ පොල් සම්බෝලේ, මුරුංග කොළ පොල් රොටි, මෙන්න මෙතන ක්ලික් කරොත් මේ සේරම ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ ලයික් එකයි වටිනා කමෙන්ට් එක අකුර වලින් සඳහන් කරන්න. ගෙදර කෑම ඉල කන මගේ ආදරණීයන්ට බොහොම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන බටන් එක ප්‍රෙස් කරන්න.